රත්නපුර උඩනිරියැල පදිංචිව සිටි උපාධිධාරිනියකවූ සචින චිනන්දරගේ මරණය තවමත් පවතින්නේ අභිරහසක් ලෙසිනි. එයයි මේකේ ආකාරය පශ්චාත්මන පරීක්ෂණයෙන් හෝ අනාවරණය නොවූ නිසාය. සචිනගේ පශ්චාත්මන පරීක්ෂණය පැවැත්වූ රත්නපුර රෝහලේ අධිකන වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් දුන්නේ විවෘත තීන්දුවකි. රත්නපුර රෝහලේ විශේෂඥ අධිකන වෛද්‍ය මුදිත කුඩාගම මහතා එකී විවෘත තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. මේ මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ කළ නොහැකි. ඇගේ ශරීරයේ තැලීමක් සිදු වී නැහැ. ගෙල සිරකිරීමක් හෝ සිදු වී නැහැ. ඒ වගේම ඇයට අතවරයක්ද සිදු වී නැහැ. විශේෂ ශරීරගත වීමක්ද සිදු වී නැහැ. එලෙස නිගමනය කළ අධිකන වෛද්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ ඇගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තරව කිසිදු තුවාලයක් හෝ තැලීමක් පෙනෙන්නට නැති බැවින් ඇය මේකේ කෙසේද යන නිශ්චය කර ගැනීම සඳහා සචිනගේ සිරුරේ ඇතැම් කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ යුතු බවයි. එසේනම් සචින චිනන්දරගේ මරණය කෙසේ සිදු වීද? රෝගී තත්ත්වයක් නිසා ඇගේ මරණය සිදු වීද? එසේත් නැත්නම් කිසියක විසින් ඇය ඝාතනය කළේද යන ප්‍රශ්නවල විසඳුම් ලැබීමට තවත් කාලයක් ගත වනු නේද? කෙසේ වෙතත් ඇගේ සිරුර නිල්බලා දොලේ චලේ කිලි තිබියදී සුව ගැනීමද මෙම සැකමසු තත්ත්වය තවත් තීව්‍ර කරලීමට සමත් වී ඇත. ඇගේ මරණය ස්වභාවික මරණයක්ද නැතහොත් ඝාතනයක් යන තවමත් නිගමනය වී නැතත් පොලිස් විමර්ශන සිදුවන්නේ සචින චිනන්දරගේ මරණය ඝාතනයක් ලෙස සලකාය. සචින දරු තිදෙනකකින් පවුලක වැඩිමහල් දරුවා වන අතර ඇයට බාල සොයුරෙකු සහ සොයුරියක සිටිති. ශ්‍රී ශවද්නපර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධි ධාරණයක වන ඇය පවතින ආර්ථික තත්ත්වය හමුවේ රැකියාවක් සොයාගත් අය. ඒ රත්නපුර හිඳැලන පීටි පරිගණක අධ්‍යාපන ආයතනයකය. මේ වන විට ඇය විවාහ වීමේ දැඩි බලාපොරොත්තුවෙන්ද සිටි අය. ඒ සඳහා දිනයක්ද යොදාගෙන තිබිණි. පාදුක්ක ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ලබන වසරේ ජනවාරියේ විවාහ වීමට සිටි සචිර අභිරහස් ලෙස මිය යන්නේ අතර වාරයේය. දිනපතාම උදෑසන 6:20-6:30 අතරදී නිවසින් පිටව යන ඇය ඒ වෙලාවට රත්නපුරට යන බසට ගොඩවීමේ අදහසින් බස එනටත් කලින් පාරට ගොඩවන්නේය. රාජකාරී සඳහා රත්නපුර නගරයට යෑමට මාර්ග දෙකක් ඇය තෝරාගෙන තිබිණි. ඉන් එකක් රත්නපුර ඇලපාත පාරයි. අනෙක් මාර්ගය පලාවල රත්නපුර පාරයි. දෝ වෙනදට රස්සාවට යන්නේ ඇලපාත රත්නපුර පාරයි. ඒත් මේ ළඟදී ඉඳලා ඒ පාරේ යන්නේ නැතුව පලාවල රත්නපුර පාරෙන් තමයි යන්නේ. ඒකට හේතුව ඇලපාත රත්නපුර පාර ඇවිදගෙන යනකොට දවසක් ඒ පාරේ තියෙන ගෙදරක ඇතිකන බල්ලෙක් බුරාගෙන මෙයාව හපා ගන්න ඇවිත් එනවා. ඒ නිසා මේ ළඟදී ඉඳලා වැඩට ගිය පලාවල රත්නපුර පාරේ. ඇගේ මව දීපා ශ්‍රියලතා පොලිස් නිලධාරීන් හමුවේ එසේ කියන්නට වූ අය. සචින නිවසෙන් පිටවන මොහොතේ ඇගේ පෙම්වතාට දුරකථන ඇමතුමක් දීම සිටිතක් කරගෙන තිබුණාය. දෙවැනි වරට ඇහුට ඇමතුමක් දෙන්නේ රැකියා ස්ථානයට පැමිණි පසුවය. ඒ රැකියා ආයතනයට පැමිණි බව පෙම්වතාට කීමටයි. වෙනදා මිනිකුත් 27 වෙනිදාද උදෑසන 6:20 නිවසින් පිටවී යන්නට පෙර සචින සිය පෙම්වතාට ඇමතුමක් දුන්නාය. එහෙත් දෙවැනි ඇමතුමගෙන් ඔහුට ලැබුණේ නැත. ඒ වෙන විට වෙනදා රැකියා ස්ථානයට එන වේලාවද පසු වී තිබිණි. මොහොතකට පසු ඔහු ඒ බව විමසමින් සචිනගේ මව දීපාට ඒ බව දැනුම් දුන්නේය. අම්මේ සුදු වැඩට ගිහින් නැතුව වගේ මම කෝල් කළා. ෆෝන් එකත් ඔෆ් කරලා පොඩ්ඩක් හොයලා බැලුවා. සචිනගේ පෙම්වතා දුන්නම පණිවිඩයත් සමග සචිනගේ මව දීපා කලබල වූවාය. ඇයි පුතේ උදේම ගෙදරින් ගියානේ? ඔයාට කතා කළේ නැත. උදේ මට කතා කළා. වැඩට ගිහින් කෝල් එකක් ගත්තේ නැහැ. මම ගත්ත ෆෝන් එකත් ඔෆ්. දැන් නම් වැඩට එන වෙලාවත් පහු වෙලා. හොඳයි පුතේ, මම හොයලා බලන්නම්. දීපා ඇමතුම විසඳි කලින් පසුවයි සචිනි සේවයට වාර්තා නොකිරීම ගැන ගෙදර අයද කලබල වූහ. අපි කොකටත් යන බස් එකෙන් හමු. සචිනගේ ගෙදර පිරිස තීරණය කළහ. ඒ අනුව පලාවෙල හරහා උදෑසන 6:30 රත්නපුරයට වෙනදාන බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර හමු වූ සචිනගේ මව දෝ උදෑසන බස්ෙන් රත්නපුරට ගියේ දැයි විමසා බැලුවාය. අද නම් බස් එක යන ආවේ නැහැ. බස් සේවකයන්ගේ පිළිතුරු විය. මින් දීපා තවත් කලබලයට පත් වූ අය. අනේ මගේ දුවට කරදරයක්වත් වෙලාද? පොඩ්ඩක් හොයලා බලමුකෝ කියමින් ඇය අසල්වාසීන්ගෙන් සහාය ඉල්ලා සිටි අය. සචිනි නිවසින් පිටවුණේ උදෑසන 6:20 පමණය. ඇය සුපුරුදු බස්යටද ගොඩ වී නැත. එසේනම් බස්යට යන අතරමඟදී ඇයට කිසියම් අනතුරක් වී ඇතැයි නිවසියෝ තීරණය කළහ. පවුලේ අය සමග එකතු වූ අවට පිරිස්ත සචිනි සොයන්නට වෙහෙසුණහ. උදෑසන පාසල් යමින් සිටි දරුවන් පිරිසක් සචිනිගේ මවට කියන්නේ ඔය අතර වාරයේය. එසේනම් සචිනට සිදු වූයේ කුමක්ද? මේ කාටත් ගෙන දුන්නේ දැඩි කුතුහලයකි. සිද්ධිය ඇලපාත පොලිසියට දැනුම් දෙනුයේ ඉන්පසුවයි. ඒ සචිනගේ මව විසිනි. ඇලපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න ඇතුළු නිලධාරීන් සචිනට සිදු වූ දේ සොයා විමර්ශන අරඹන්නේ ඉන්පසුවයි. එවැනි විටත් සචිනට සිදු වූ දේ සොයමින් ප්‍රදේශවාසීහු ඒ අවට පීරන්නට වූහ. පොලිසිය දෙ දැනුම් දීම මත සචින රැකියාවට ගිය මාර්ගය ඔස්සේ සිය විමර්ශන පටන් ගත්තේය. මොහොතක් ගත විය. වේලාව තහවල් 12:35 පමණ වී තිබිණි. පිරිස ලඳු කැලෑ පිරමින් ඇස් සොයාත්තී ඇය ඇවිදගේ මාර්ගයේ පොක්කක් ආසන්නේ නිර්වලා දොලේ ජලයේ තිබී ඇගේ සිරුර උණට මුණ ගැසිනි. ඒ දොල පැත්ත බලාගෙන බල්ලෙක් එක දිගට බුරන්නට වුණා. අපි ඒ මොකද්ද කියලා බලනකොට දොල පාරට කබරේක ඇවිත් ඉන්නවා දැක්කා. පස්සේ හොයලා බලනකොට තමයි සචිනිය එතන වැටලා ඉන්නවා දැක්කේ. ප්‍රදේශවාසීකු පැවසුවේය.
පසු මේ සම්බන්ධයෙන් නලපත පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් එතනට පැමිණ පරීක්ෂණ කටයුතු කරද්දී වටහාගත්තේ සචින චිනන්දරේ ඒ වෙන විටත් මරු තුලට ගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළ ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ උපදෙස් මත ඉදිරි විමර්ශන මෙහෙවිය. सचिन के मलसर स्वागत स्थान वहाँ आरक्षक पसु ए संबंध विमर्शन सदर सुखो अंशेटा नील सुनक एक महेश अधिकारेटा पियवर गे अगे सुरतिपु स्थान पेमीन रत्नपुर महेश अधिकार ने वडबल महेश सोमिक आनंद माता स्थानीय पारीक्षक सुधुकर इन अन अगे रत्नपुर रोहले अधिकार वैद्य बरियामट वडबल महेश नियोग कर पश्चात्मन पारीक्षण सदाय स्वागत नोवियन එමෙන්න මගේ සිරුර මත කොළරොඩු මෙන්ම මී ගැස කත්තක්ද විය. කිස්වකු එම මී අතගේ සිරුර මත දමා ගියේද. මේ ඇගේ ඥාතීන්ට වූ තවත් සැකයකි. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දියලපාතකමේ වැඩිහිටි දෙතුන් දෙනෙකුම කීවේ යම් අපරාධයක් සිදු කළ ස්ථානයකට මී ගැස කත්තක් දැමීමෙන් පොලිස් සුරකාර ඉව කළ හැකි ප්‍රමාණය අඩුවන බවට අතීතයේ සිටම කතාවක් ඇති බවයි. ඒ සැබවක්ත යන නිශ්චිතන තත් නිලධාරීන් සිදුව ස්ථානයට ගෙන ලද නිල සුරකියාට ඒවට ලබා දී ඇත්තේද එම මී ගැස අතය. මේක සත්‍යව ලබාගත් නිලසුන කැතන් තිබු දොලේ අත්වාරු නැති බැම්ම මතර නැග නැවතිනි. එතන නිහාට ගියේ නැත. බැම්ම මත සිරිසුන කැසචින්ගේ සිරු දෙස බලමින් බුරන්නට විය. ඒ අතතුරු ගමේ කීප දෙනෙකු අතර ඇතෙවූ කතාබහින්ද කියවුනේද මේ අතර සුන කැටිව ලබාගත්ුන හැකි බවකි. කෙසේවෙත් පශ්චාත්මන පරීක්ෂණයේදී සචින ජනදරිකේ මරණය සම්බන්ධයෙන් ලබා දී තිබුණේ විවෘත තීන්දුවකි. ඒ අතර මෙහි පුදුමය දනවන සිද්ධියක්ද විය. සචිනගේ සිරුර සාගත දිනට පසුද ඇය මරාදම තිබු ස්ථානයේ තිබී අතුරුදන්ව තිබුවගේ ජංගම දුරකථනයේ හමු විය. අපි සචින දුවගේ මිනිහ හමුවෙච්ච දවසේ ඔය හැමතැනම යාගේ හෑන්ඩ් ෆෝන් එක හෙව්වා. ඒත් හම්බ වුණේ නැහැ. පසුද ආයෙත් ඒ පැතකින් බලනකොට යාගේ ෆෝන් එක වැලිය අස්ස තිබුණා. සචිනගේ ඥාති දියණියක් කීවාය. 1928 වෙනිදා රාතමරු ශික්ෂණ රෝහලේදී සචින චිනෝදරිගේ පශ්චාත්මන පරීක්ෂණය සිදු කෙරිණි. ඒ සඳහා ඇගේ මව පියා ඇතුළු සිළු ඥාතීන් සහභාගී වූහ. ඉන් අනතුරු යලි නිවස බලයෙද්දී ඔවුහු සචිනගේ මල සිරු තිබූ තැනට ගියහ. සජිනගේ ජංගම දුරකථනය ඔවුන්ට දැක ගැනීමට හැකි වෙත් ඒ මොහොතේදීය. එයාගේ මිනිය තිබුණේ වැලි වතුරේ තිර දනක. එයාගේ හෑන්ඩ් ෆෝන් එක කෙලින් අතර වැලියස්සේ හංගලා තිබුණා. පෑ 24කට පස්සේ තමයි අපි ඒක දැක්කේ. ඒක හරිම පුදුමයි. අපි පස්සේ මේ ගැන අලපත පොලිසියටත් දැනුම් දුන්නා. සජිනගේ ඥාතික වෙලස පවසමින් කියා සිටියේ ඊට පෙරද එම ස්ථානය හොඳින් පිරික්සුවද සුවා ගැනීමට හැකි වූ සජිනගේ ජංගම දුරකථනය පෑ 24කට පස්සෙ මෙසේ මතුවීම විශාල ගැටලුවක් බවය. මේ සිද්ධිය අලපත පොලිස් ස්ථානාධිපති වරයාද තහවුරු කළ අතර ජංගම දුරකථනය එලෙස හමු වී ඇති නිසා හෙසින්මන්කේ ඔස්සේ විමර්ශනයක් සිදු කරන බව ස්ථානාධිපති වරයා පවසා සිටියේය. සචිනි චිනන්දරි ඝාතනය වූ බවක් පෙනෙන්නට කිසිදු සලකුණක් හෝ හෝඩුවාවක් නැතත් ඇගේ සිරුරේ බාහිර වූ අභ්‍යන්තරෝ පෙනෙන්නට කිසිදු තුවාලයක් හෝ තලෙම් ලකුණක් පෙනෙන්නට නැතත් ඇගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සබර්ගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මනත් මහතා විසින් කණ්ඩායම් දෙකක් පත් කර තිබේ. इन कंडा कलपात पुलिस स्थानाधिपति मेहमे लबनातर अनेक विमर्शन वारदी रत्नपुर कोटाश अपराध विमर्शन एम कंडा मिशन सचिन के मोप्यान पेमुतावट कीप दिन प्रकाश सटहांकन सचिन के मन संबंध किसी हूडवा मे विमर्शन महदी එසේනම් සජිනියම දොළපහළට වැටුණේද ඒ කිසියම් අසනීපතාවයක් හේතු කොටගෙනද හෘදයා අපාදයක් ඊට හේතු වී ඇත. ඒ මේ වෙන විට මතුවී ඇති එකම සැකේ වේ. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු තුලවන් සැකයක් මතුවී ඇත. නමුත් ඒ නිශ්චිත වශයෙන් තහවුරු වී නැත. කෙසේ වෙතත් ඇගේ මරණයට නිශ්චිතවම හේතුවක් දැනගන්නට ලැබෙන්නේ රස පරීක්ෂක වාර්තාව අනුවය. මේ වෙන විට මේකේ සජිනියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇත. එහෙත් එම වාර්තාව ලැබීමට තව දින කිහිපයක් ගත වුණ නොඅනුමානය. රස පරීක්ෂක වාර්තාවෙන් සජිනගේ මරණය ස්වභාවික සිදුවක්ද නැතොත් ඒ ඝාතනයක් දැන තීරණය වනු ඇත. එතෙක් ඇගේ මරණය තවමත් අභිරහසකි. සකස සංකගණනාවක් සමාජයේ ඉදිරි කරමින් මානෙට පත්ව උපාධිධාරිනී සචින චිනාතරේ විශාල පිරිසකගේ සෝසුසුම් මැද 29 වෙනිදා අවසන් ගමන් ගියාය. මහා සංඝරත්නයේ ආගමික වතාවත් හා අනුශාසනා මැද පෞලේ ඥාති හිතවතු නිහලු එහෙලියන් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසකගේ හැඬු කඳුළු මැද වයස අවුරුදු 25කදී අකල් මරණයකට ගොදුරු වූ සචින චිනාතරේ ඒ හැමගෙන් සමුගෙන අවසන් ගමන් ගියද ඇගේ මරණය ගැන පැතිරෙන කටකතා විමර්ශන නිලධාරීන්ට පවා ගෙන දී ඇත්තේ ගැටලුවකි. සබරගම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මනත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත විමර්ශන සිදු කෙරේ. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.